ආයුබෝවන් සැමට කලින් හරිදේ හරියටම ගෙනෙන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයෙන් මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත එළඹෙන මහා මැතිවරණයේ තැපැල් ඡන්ද ආයුධම්පත් බහර ගැනීම අද සිට කොවිඩ් වෛරසයේ පරීක්ෂණ සඳහා දිවයිනේ තවත් රසායනාගාර තුනක් ස්ථාපිත කරයි විදේශගතව සිට මෙරටට පැමිණෙන සිසුන් ගුරුවරුන් සහ කාර්යමණ්ඩල නියෝජිතයින් දින 14ක නිරෝධායන කාලයකට යොමු කිරීමට පියවර. වත්මන් ආණ්ඩුව ජනතා පොරොන්දු ඉටු කර නැහැ. සජිත්ගෙන් චෝදනා. රටක් දියුණු වීමට කල යුත්තේ කුමක්ද? හිටපු ජනපති පහදයි. ප්‍රථමයෙන් දේශීය පුවත්. මෙවර මහ මැතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් බාර ගැනීම අදින් ආරම්භ වෙනවා. එය එළඹෙන 16 වෙනිදා දක්වා සිදු කිරීමට නියමිත බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ. 2020 මහ මැතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් බාර ගැනීම අදින් ආරම්භ වෙනවා. එය ලබන 16 වෙනිදා දක්වා සිදු කරන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ. ඊට අදාළ අයදුම්පත් මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියෙන් ලබා ගත හැකි. එමෙන්ම මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ තමන්ට අදාළ දිස්ත්‍රික්කයේ තේරීම් බාර නිලධාරීවරයා වෙත තැපැල් ඡන්ද අයදුම්පත් බාර දිය යුතු බවයි. COVID-19 වෛරසයේ පරීක්ෂණ කටයුතු සඳහා දිවයිනේ තවත් රසායනාගාර තුනක් ස්ථාපනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා. මේ අතර ලෝකයේ පුරා අදාළ වෛරසයේ හේතුවෙන් සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 3000 ඉක්මවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ. COVID-19 වෛරසයේ පරීක්ෂා කිරීමේ පහසුකම් දිවයිනේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි ව්‍යාප්ත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා. අදාළ රසායනාගාර පහසුකම් පැවතියේ බොරැල්ල වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ පමණක් වන අතර ඊට අමතරව මහනුවර ජාතික රෝහලේ, කරාපිටිය ශික්ෂණ රෝහලේ හා අනුරාධපුර ශික්ෂණ රෝහලේද එම රසායනාගාර පහසුකම් ස්ථාපිත කිරීමට පියවරගෙන ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ. එමෙන්ම අදාළ වෛරසයේ වැළඳී ඇති බවට සැක සහිත රෝග ලක්ෂණ හේතුවෙන් බදුල්ල මහරෝහලේ ප්‍රතිකාර ලබන කුඩා දරුවාගේ ජෛව සාම්පල බොරැල්ල වෛද්‍ය පරීක්ෂණ ආයතනය වෙත යොමු කර ඇති බව බදුල්ල මහරෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය උපුල් කරුණාරත්න මහතා අප කළ විමසීමකදී සඳහන් කළා. මේ අතර ගුවන් මගින් සමග පැමිණෙන අමුත්තන්ත දහා කඩුනායක ගුවන්තොටුපළ අද සිට යළි විවෘත කර තිබෙනවා. ඒ අනුව ගුවන්තොටුපළේ පැමිණීමේ හා පිටවීමේ පර්යන්ත ඇතුළු ශාලා වෙත ගුවන් මගියෙකුට එක් අමුත්තෙකු කැඳවාගෙන පැමිණිය හැකි. මේ වන විට COVID-19 වෛරසය ආසාදිතයින් 94,000කට අධික පිරිසක් වාර්තා වී ඇති අතර ඉන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 3200 ඉක්මවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එසේම චීනයට අමතරව අදාළ වෛරසයේ ව්‍යාප්තීන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානය යන රාජ්‍යන් වෙතයි. COVID-19 වෛරසයේ මාරාන්තික ලෙස ලෝකෙ පුරා පැතිරීම හේතුවෙන් ඉතාලියේ සිදු වූ මරණ සංඛ්‍යාව මේ වන විට 148 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ගත වූ පැය 24 තුළදී නව මරණ 41ක් වාර්තා වීමත් සමගයි. එරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 3089ක්. වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සියලු පාසල් තාවකාලිකව වසා දැමීමටද ඉතාලි රජය ඊයේ දින තීරණය කළා. ඉතාලියේ පාසල් ලබන සුමානේ විවෘත කිරීමට ඉතාලි රජය තීරණය කළා තිබ්බත් ගොඩක් දෙමෝපියන්ට පාසල් ලැබීමට තරම් මානසිකත්වයක් මේ අවස්ථාවේ නැහැ. ඇත්තටම කියනවා නම් පහුගිය දිනවලට වඩා අද සහ ඊයේ දිනේ පාරේ වාහන මිනිසුන්ගේ පොඩ්ඩක් තදබද ගතියක් ඇති වෙලා තිබෙනවා. ඇත්ත වශයෙන්ම මිනිසුන්ට ඕනේ සාමාන්‍ය ජීවිතයට නැවතත් හුරු වෙන්න. ශ්‍රී ලාංකිකයින් වැඩි පිටසක් වෙසෙන දකුණු කොරියාවෙන් මේ වන විට කොරෝනා ආසාදීන් 6000ක් පමණ හමු වී ඇති අතර වාර්තා වන මරණ සංඛ්‍යාව 40ක්. මේ අතර ඇමරිකාවේද වෛරස් ආසාදීන් ගණන 200 ඉක්මවා ගොස් ඇති අතර වාර්තා වී ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 12 දක්වා ඉහළ ගොස් තිබෙනවා. COVID-19 වෛරසය ව්‍යාප්ත වී තිබෙන රටවල සිට පැමිණෙන සිසුන්, ගුරුවරුන් සහ කාර්යමණ්ඩල නියෝජිතයින් දින 14ක නිරෝධායන කාලයකට යොමු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාසල් හා අධ්‍යාපන ආයතන ප්‍රධානීන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා. චීනය, කොරියාව, ඉතාලිය ඇතුළු කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සම්බන්ධව වාර්තා වන රටවල්වල සිට මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණෙන සිසුන්, ගුරුවරුන් සහ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ කටයුතු කරන අනෙකුත් සියලු අධ්‍යාපන හා අනන්තින කාර්යමණ්ඩල නියෝජිතයින් සති දෙකක නිරෝධායන කාල සීමාවකට යටත් විය යුතු බවට අදාළ පාර්ශ්වය දැනුවත් කරන ලෙසට අධ්‍යාපන අමාත්‍යාංශය සියලුම පාසල් හා අධ්‍යාපන ආයතන ප්‍රධානීන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා. ලෝකයේ රටවල් 70කට අධික සංඛ්‍යාවකින් වාර්තා වන කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සම්බන්ධ තොරතුරු හේතුවෙන්
එම රටවල් වලින් මෙරටට පැමිණෙන පිරිස් සති දෙකක එනම් දින 14ක අනිවාර්ය නිරෝධායන කාල සීමාවකට යටත්ව යුතු බවට අධ්‍යාපන ශිෂ්‍යයේ සියලු නිලධාරීන් දැනුවත් කරන ලෙසට සෞඛ්‍ය දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත කරන ලද ඉල්ලීමකට අනුව මෙම පියවර ගෙන ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ. පෙවිතුරු හෙළවරුමේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගමන්පිල මහතා විසින් රචිත මහින්ද සුලංගින් ගෝඨාභිෂේකයට කෘතිය එළිදැක්වීම ඊයේ පසුරුවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. පෙවිතුරු හෙළවරුමේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගමන්පිල මහතා විසින් රචිත මහින්ද සුලංගින් ගෝඨාභිෂේකයට කෘතිය එළිදැක්වීම ඊයේ පසුරුවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. 2015 ජනවාරි මාස 8 වැනි දින බලයට පැමිණි ආණ්ඩුව වෙනස් කර ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරවීම දක්වා වූ ගමන් මග මහින්ද සුලංගින් ගෝඨාභිෂේකයේ කෘතියේ අන්තර්ගත වනවා. කෘතිය මහ සංඝරත්නයට පිළිගැන්වීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අමාත්‍ය විමල් වීරවංශ මහතාට සහ අමාත්‍ය වසුදේව නානායක්කාර මහතාට කෘතිය පිළිගන්වනු ලැබුවා. ආචාර්ය පුංචි නෙළුමේ මේගස්වත් මහතා කෘතිය පිළිබඳ හැඳින්වීම සිදු කළා. වසුදේව නානායක්කාර සහ විමල් වීරවංශ යන අමාත්‍යවරු මේ සඳහා සුබ පැතුම් එක්කලා. නරහින්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ප්‍රමුඛ මහ සංඝරත්නය මැති ඇමතිවරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වී සිටියා. ආණ්ඩුව පසුගිය ජනාධිපතිවරණය සමයේ ලබා දුන් පොරොන්දු ඉටු කිරීමට අපොහොසත් වී ඇති බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කිරිඳිවැල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් මේ මහතා මේ බව ප්‍රකාශ කළා. ඒකීය භාවය ගැන ස්වෛරීත්වය ගැන කිසිදු පාර්ශ්වයක් සමග ගනුදෙනු කරන්නේ නැහැ. අපේ රට බහුතර සිංහල බහුද්ධ රටක්. මොනම ආකාරයකින්වත් මාතෘභූමියේ ජනතාව දේශපාලන වාසිතකා රවටන්නට අපි සූදානම් නැහැ. සමගි ජන බල වේගය එක අලුත් සංකල්පයක්. එක අලුත් වැඩපිළිවෙලක්. කෙටි කාලීන වාසිතකා අපේ ප්‍රතිපත්ති අපි නිර්මාණය කරන්නේ නැහැ. රට අනාගතය ගැන අපි හිතනවා. අනාගත පරපුර ගැන හිතනවා. අපේ රටේ දේශපාලන ශාස්ත්‍රය තුළ මම දකින බරපතලම අඩුපාඩුව වන්නේ ප්‍රකාශන සහ ක්‍රියාවන් අතර තිබෙන මහා පරස්පරය. ලොකුවට කතා කරන. නමුත් කතා කරන දේවල් ක්‍රියාවට නැංවෙන්නේ නැහැ. කැබිනට් තීන්දුව තීරණ ලබා දෙන ප්‍රකාශකවරයා ඇවිල්ලා කියනවා බොහෝම ආඩම්බරෙන් ගාම්භීර ලීලාවෙන් ඉදිරි කාලේ රටේ දුප්පත් පවුල්වලට රුපියල් 1000ක් වටිනා බඩු මල්ල රුපියල් 500ට මිලදී ගැනීමේ අවස්ථාව උදා කරනවායි කියනවා. හිතවත් මිත්‍රවරුනි, ජනාධිපතිවරණයේදී මේ රටේ 69 ලක්ෂයක් වියත් මගකට යා යුතුයි කියලා අපේ ප්‍රතිවාදියාව ජයග්‍රහණය කෙරෙව්වා. දැන් අද කැබිනට් ප්‍රකාශකයාගේ මුින්ම පිටවුණු වියත් වචන ටික තමයි 1000 මල්ල 500ට ගන්න පුළුවන් කියලා. හැබැයි කරුණා කරලා මතක තබා ගන්න, ජනාධිපතිවරණයේදී කිව්වේ 3000 මල්ලක් නොමිලේ ලබා දෙනවයි කියලා. දිනසියේ පැන්නා විතරයි 3000 බැස්සෙව්වා 1000 මල්ල 500ට ගන්න. වීගොවියට කිව්ව පොහොර ටික දෙනවයි කියලා නොමිලේ. අද රට වටේ මේ ගිහිල්ලා බලන්න වීගොවියට ඒ ලබා දෙනවයි කියපු සහනය ලැබෙනවද කියලා. මිත්‍රවරුනි, කරනවයි කියපු කිසිම දෙයක් ක්‍රියාත්මක කරලා නැහැ. රටක් දියුණු වීමට නම් දේශපාලනඥයින් රාජ්‍ය නිලධාරීන් ඇතුළු සියලු දෙනා වංචාවෙන් තොරව කටයුතු කළ යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. පොළොන්නරුව ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. රෑ 10 වෙනකොට නිදාගත්තට කමක් නැහැ. කී දෙනෙක් පාන්දර 5 වෙනකොට නැගිටිනවද? කී දෙනෙක් පොතපත කියවනවද? කී දෙනෙක් ව්‍යායාම කරනවද? දැන් ලෙඩ රෝග වැඩි වැඩි කියලා ලෙඩ රෝග වැඩිත් එක්ක ඉස්පිරිතාල පිරෙනවා. ඉස්පිරිතාල කොච්චර ලොකු කෙරුවා? දොස්තර මහතුරු කොච්චර දුන්නා? අලුත් යන්ත්‍ර සූත්‍ර කොච්චර ගෙනත් දුන්නා? රෝග නිවාරණය කියන්නේ රෝග වැළක්වීම. ඒක දොස්තර මහතුරුන්ට කරන්න බෑ. ඒක කරන්න පුළුවන් තමන්ට විතරයි. තමන්ගේ ආහාර පාලනය කරන එක, සුදුසු ආහාර ගන්න එක, උදේම නැගිටින එක, ව්‍යායාම කරන එක, මේවා ලෝකේ දියුණු සංවර්ධන රටවල් වල මිනිස්සු කරන දේවල්. එතකොට අපි මිනිස්සු දියුණුයි කියලා කවද්ද කියන්නේ? උදේ 7 වෙනකම් උදේන එක දියුණුද? මම ජනාධිපති කාලේ උදේ 6ට 6 මාට මම ඇමතිවරුන්ට කතා කරනවා. පත්තරෙන් බලලා සමහර ප්‍රශ්න දීුණාම මං ඇමතිවරුන්ට ටෙලිෆෝන් කෝල්ස් ගන්නවා. අහන්න මේ පත්තරේ දින මොකද්ද මේ කියලා. කොහෙද? එකෙක් නැහැ ටෙලිෆෝන් එකේ. මුදි. ඉතින්
අටට අටම ආන තමයි නැගිටින්නේ. මෙහෙම රටක් ගොඩනගන්න දෙමව්පියනි දරුවෝ මේ විදිහට බෑ. ලෝකේ රටවල් දියුණු වෙලා තියෙන්නේ දේශපාලකයෝ, රාජ්‍ය නිලධාරීන්, ජනතාව මේ හැම කෙනෙක්ම අවංකව දූෂණයෙන් වංචාවෙන් තොරව කැපවීමෙන් ස්වය ශක්තියෙන් රට ගොඩනගනවා, තමන් ගොඩනගිනවායි කියන ඒ අභිමාණයෙන් කටයුතු කරනවා. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කර තිබූ දුම්රිය වර්ජනය අත්හිටුවීමට දුම්රිය වෘත්තීය සමිතිය තීරණය කර තිබෙනවා. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ දුම්රිය වර්ජනය අත්හිටුවීමට දුම්රිය වෘත්තීය සමිතිය තීරණය කර තිබෙනවා. මෙලෙස ඔවුන් වර්ජනයේ නිරත වීමට තීරණය කර තිබුණේ පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය විමල් වීරවංශ මහතා දුම්රිය රේදුරන් මද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධයයි සඳහන් කරමින් සිදු කළ ප්‍රකාශයකට විරෝධය පළ කරමින් කෙසේ වෙතත් ඊයේ දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග සිදු කළ සාකච්ඡාවකින් අනතුරුව දුම්රිය වෘත්තීය සමිතිය වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ඊයේ මධ්‍යම රාත්‍රියේ දුම්රිය රේදුරන් වැඩ වර්ජනයක නියත වීමට සූදානමින් සිටියා විමල් වීරවංශ අමාත්‍යතුමා විසින් දුම්රියෙන් කුළු ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් රේදුරන් මහතා වෙත එල්ල කරන ලද චෝදනාවක් අනුව නමුත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මැදිහත්වීමෙන් කරන ලද සාකච්ඡාව අනුව එතුමා විසින් පිළිගත්තා දුම්රියෙන් කුළු ප්‍රවාහනය කිරීමේදී සිදු විදියකින් දුම්රිය සේවකයෙකු සහභාගී නොවන නිසා එම නිසා එතුමා ප්‍රකාශයක් කරා. ඒ ප්‍රකාශය අනුව අපි තීරණය කරා එම වැඩවර්ජනය අත්හිටිය. සියත ගොඩ යන ලක්ෂ්‍ය වැඩසටහන අද පස්වරු පහට නුගේගොඩ සුපිරි වෙළඳ සංකීර්ණය අසලදී පැවැත්වීමට නියමිතයි. ගොඩ යන ලක්ෂයක් දිනා ගන්න ලෙහෙසිම පහසුම ක්‍රමය සියත ගොඩ යන ලක්ෂ්‍ය වැඩසටහන අද ක්‍රියාත්මක වන්නේ නුගේගොඩ කේන්ද්‍ර කරගනිමින්. නුගේගොඩ සුපිරි වෙළඳ සංකීර්ණය අසලදී අද පස්වරු පහේ සිට පැවැත්වෙන ගොඩ යන ලක්ෂ්‍ය වැඩසටහන සඳහා ඔබටත් අප ඇරයුම් කරනවා. ඔබ කළ යුත්තේ අප සතුව ඇති ලියුම් කවර පහෙන් රුපියල් ලක්ෂ්‍ය සහිත වාසනාවන්ත ලියුම් කවරය තෝරා ගැනීම පමණයි. නුගේගොඩට අද පැමිණෙන ඔබට මේ රුපියල් ලක්ෂයක මුදල ලබා දෙන්නට අප සූදානමින් සිටිනවා. ජයග්‍රාහකින්ට ඒ මොහොතේම මුදල් ත්‍යාගය ලබා දීම මෙම තරඟයේ ඇති විශේෂත්වයක්. සියත ගොඩ යන ලක්ෂය පසුගිය 28 වනදා යළි නව මුහුණුවරකින් ආරම්භ කෙරුණේ කොළඹ කොටුව දුම්රිය පළ ඉදිරි පිටදී. ඔබට මතක ඇති කඩුවෙල පදිංචි හේවගේ සුනිල් මහතා එදින රුපියල් ලක්ෂයක මුදලක් මේ ආකාරයෙන් දිනාගත්තා. මෙලෙස රුපියල් ලක්ෂයක මුදල් ත්‍යාගයක් දිනා ගන්නට අපි ඔබට ඇරයුම් කරන්නේ අද පස්වරු පහට නුගේගොඩ සුපිරි වෙළඳ සංකීර්ණයේ අසලට පැමිණෙන ලෙසයි. සියත ගොඩ යන ලක්ෂයයි. රට සංවර්ධනය කරා ගෙන යාමට නම් 3/2 බලයක් අවශ්‍ය බව හිටපු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමි. අපිට ඕනේ 3/2 බලයක්. ඇයි අපට 3/2 බලයක් ඕනේ? මේ රටේ දින නීති රීති වෙනස් කරන්න, අලුත් දේවල් එකතු කරන්න, පරණ අනවශ්‍ය දේවල් ටික අයින් කරන්න. දැන් උදාහරණයක් විදියට අපි පාර කාපට් කරලා, ගුවන් පාලම් දාලා, අධිවේගී මාර්ග දාලා, හැබැයි තාමත් අපේ ස්පීඩ් එක කීයද? 50යි 80යි නේ. ලෝකේ දින හොඳම වාහන ටික තියෙනවා. හැබැයි අපි තාම ස්පීඩ් එක අපට වැඩි කරගන්න බෑ. තාම සුද්දා කරත් යන කාලේ දුන්න ස්පීඩ් එක තමයි තාමත් අපිට තියෙන. මේ රටේ හොඳ දේවල් ටික එකතු වෙන්න ඕනේ, අඩුපාඩු තියෙන දේවල් ටික අයින් වෙන්න ඕනේ, ලෝකෙත් එක්ක අපි ඉස්සරහට යන්න ඕනේ. එහෙමනම් ඒ සඳහා තමයි අපි කියන්නේ පාර්ලිමේන්තුවේ 150ක් ගත්තොත් තමයි මේ හැමදේම කරන්න පුළුවන්කම තියෙන්නේ. දැන් අපි හිතන් හිටියා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා දිනෙව්වට පස්සේ වැඩමුකුත් ඔන්න ඔක්කොම හරි කියලා. හරිද? ඔක්කොම හරි නෑ, සම්පූර්ණ නෑ. එතුමාට තනියම මේ වගකීම අරගෙන සේරම කරන්න බෑ කියන එක මේ මාස දෙක තුනේ පේනවා. එහෙනම් එතුමාට හයිය දෙන්න පුළුවන් පාර්ලිමේන්තුවක් ඕනි. දැනුත් තියනනේ පාර්ලිමේන්තුව. හැබැයි පාර්ලිමේන්තුවේ මොකද තියෙන්නේ? දැන් අපිට තියෙන සුළුතරා ආණ්ඩුව. අතුරු සම්මත ගිණුමක් සම්මත කරලා අයවැයක් සම්මත කරගෙන රට කරන්න බෑ. අවශ්‍ය මුදල් ටික ගන්න බෑ. ඒතකොට මුදල් ගන්න ගියාම සජිත් ප්‍රේමදාස මහත්තයා මොකක් හරි උදල්වත් දානවා. ඉතින් ඒක නිසා මහා මැතිවරණයක් ඕන වෙන්නේ අලුත් ශක්තිමත් ආණ්ඩුවක් හදන්න. එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ගේ ආශිර්වාද මැද රටට යහපත් අයුරින් බලය හුවමාරු වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එක්සත් ජාතික පක්ෂය වෙන්නේ විප්ලවයක්.
එක්සත් ජාතික පක්ෂයේ බලය අයුතු විදිහට රඳවගෙන හිටපු කණ්ඩායමක් වෙනුවට අලුත් අදහස් තියෙන ජව සම්පන්න සිංහලකම් බෞද්ධකම තියෙන අන්‍ය ආගම් අන්‍ය ජාතීන් වලට සමසේ සලකන කෙලින් වැඩ කරන්න පුළුවන් අලුත් කණ්ඩායමක් එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයන්ගේ ආශිර්වාදයෙන් අලුත් දේශපාලන ව්‍යාපාරයක් අලුත් දේශපාලන ගමනක් යනවා. ඒ තමයි සමගි ජන බලවේගය. එවැනි දේශපාලන බලවේගයක් අලුතෙන් ගොඩනගනකොට ඒක මේ සුසිනිඳු සුමුදු ක්‍රමයට සිද්ධ වෙන්නේ නැහැ. මේ බලය වෙනස් වීමක් වෙන්නේ. බලය කේන්ද්‍රය වෙනස් වීමක් වෙන්නේ. මේ දැන් සිද්ධ වෙන්නේ ඒ බල කේන්ද්‍රය අලුත් තැනකට මාරු වෙනවා. ඒ බලය මාරු වෙන්නේ බොහොම පැහැදිලිව හොඳ අතට රටට යහපත් ආකාරයට තමයි ඒ බල මාරු වීම සිද්ධ වෙන්නේ. අපිට මේ වන විට ඉතාම හොඳ තත්වයක් ඇති වෙලා තියෙනවා. අපේ ගමනට තිබුණු බාධාවන් ටිකින් ටික ඉවත් වෙලා ගිහිල්ලා සමාජිකයන්ගේ සහ අපේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ ආශිර්වාදය 100%ක්ම වාගේ දැන් ලැබෙමින් තියෙනවා. රට වෙනස් කරන අපේ ගමන් මඟ වෙනස් කරන අලුත් පියවරකට යන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංගය. දරුවන්ගේ සහ රටේ අනාගතය වෙනුවෙන් නිර්මාණශීලී පරිකල්පනින් යුත් දරු පරපුරක් බිහි කිරීමේ අරමුණින් සිඟිති පරිකල්පන පරපුර නමින් විශේෂ වැඩසටහනක් CPL ආයතනය විසින් සංවිධානය කර තිබෙනවා. දරුවන්ගේ හැකියාවන් ඔප්නංවමින් දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම නිර්මාණාත්මක කතන්දර 20,000කට අධික ප්‍රමාණයක් මෙම වැඩසටහනට යොමු කර තිබීම විශේෂත්වයක් වනවා. දරුවන් දහස් ගණනක් අතින් නිමවුණු 20,000කට ආසන්න මෙවැනි සුවිශාල නිර්මාණ එකතුවක් ලෝකෙ කොහේවත් තිබේදැයි සැකසිතයි. ගිනස් වාර්තා පොතට එක් වූ සුවිශේෂී නිර්මාණයක් වන පුදුම පලිගුව ළමා කතන්දරයේ කතුවරිය වූ සිබිල් වෙත්තසිංහ මහත්මියගේ මෙම කෘතිය දරු පරපුරේ නිර්මාණාත්මක හැකියාව වර්ධනය කර ගැනීමට මහත් රුකුලක් වීමද CBL ආයතන විසින් සංවිධානය කළ මෙම වැඩසටහන තුළින් පිළිබිඹු වී තිබෙනවා. ඉදිරියේදී මෙම ළමා නිර්මාණ පරීක්ෂණ නිබන්ධනයක් ලෙසද එළදැක්වීමට නියමිතයි. පසුගිය දෙවන දිනට යෙදුණු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 69 වන සංවත්සරයට සමගාමීව පැවැත්වෙන ශ්‍රී ලංකා ගුවන් හමුදා ධජය, ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යාපීඨයේ ධජය, ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලික කඳවුරු ධජය, ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරු ධජ සහ සියලුම පක්ෂාංගවලට අයත් ධජ ආශිර්වාද ගැන්වීමේ පූජෝත්සවයක් අද දින අනුරාධපුර ජයශ්‍රී මහ බෝසමිඳුන් අභියසදී පැවැත්වුණා. මෙම අවස්ථාවට ගුවන් හමුදාපති එයා මාෂල් සුමංගල ඩයස් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියා. යාපනයේ කල්මුනේ තුරුවට ගිනිකුණු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයකදී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. ලබන 14 වන දිනට යෙදෙන ජාත්‍යන්තර ග්ලූකෝමා දිනයට සමගාමීව ග්ලූකෝමාව රෝගය පිළිබඳව වතුකරේ ජනතාව දැනුවත් කිරීම සඳහා ඩික්කොයේ මූලික රෝහලේ අක්ෂි ඒකකයේ විසින් සංවිධානය කළ පාගමනක් හැටන් නගරයේදී අද පැවැත්වුණා. එම පුවතත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්තියේ විකාශය නිමාවට පත්වනවා. තවත් උණුසුම් පුවත් දැනගැනීම සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවතත් හමුවන්නේ සවස 6 අපගේ ප්‍රධාන ප්‍රවෘත්තියේ විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.